අදාපේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ ඉස්සරහට වෙඩින් ගන්න ඉන්න අයට වැදගත් කාරණාවක්. හනිමුන් යන්නද ඉන්නේ. එහෙනම් මේ වීඩියෝ එක බලලම යන්න. අද අපි කතා කරන්න යන්නේ ඉස්සරහට මැරි කරන්න ඉන්න අයට හනිමුන් එක ගත කරන්න ලංකාවේ තියෙන හොඳම හොටල්ස් පහක්. අපි හම්බු වශයෙන් තමයි මේ හොටල්ස් ටික තෝරගත්තේ. අද අපි කතා කරමු ඒ හොටල්ස් පහ පිළිබඳව. මුලින්ම අපි තෝරගත්තේ ජංගල් හයිඩර්වේන් පිදුරංගල. මේ හෝටල් එකක් කිව්වට මේක ගොඩක්ම ස්වභාවික සෞන්දර්යයෙන් පිරි වටපිටාව එක්ක හදලා තියෙන්නේ. 4-star හෝටල් එකක්. මේක ජංගල් ට්‍රී හවුස් එකක් බුක් කරනවා නම් එක්කෙනෙක්ට රුපියල් 9750ක් වෙනවා. ජංගල් කොටේජ් එකක් බුක් කරනවා නම් එක්කෙනෙක්ට රුපියල් 7000ක් වගේ වෙනවා. හැබැයි මේ රේට්ස් හාෆ් බෝඩ් බේසිස් එක ඩබල් රූම් එකකට තමයි මේ ප්‍රයිසස් ඇලොකේට් වෙන්නේ. අපි පස්සේ වීඩියෝ එක කියලා දෙන්නම් මේ හාෆ් බෝඩ් ෆුල් බෝඩ් BB කියන බේසිස් වල තියෙන වෙනස්කම් ගැන. ඊට පස්සේ අපි බලමු සිට්‍රස් හික් කඩුව. අපි හැමෝගම කැමති එක වගේ නෑනේ. ඉතින් බීච් සයිඩ් එකට කැමති කපල් එකක් ඉන්නවනම් ඔන්න යන්න හොඳම තැන. මේක 3-star හෝටල් එකක්. මේ හෝටල් එක ඔයාලා හනිමුන්නකට තෝරගන්නවා නම් එක්කෙනෙක්ට යන්නේ රුපියල් 6750ක් වගේ මුදලක්. ඒ වගේම කියන්න ඕන ෆුල් බෝඩ් හම්බ වෙනවා මේ ප්‍රයිස් එකේ. අවානි බෙන්තොර කියන්නේ ෆොරින් කවුන්ට් එකක් හැමදාම හිටිය නගරයක්. අපේ ලංකාවේ ටුවරිසම් හොඳින්ම කරගෙන යන සිටි එකක් කියන්න පුළුවන්. මේ හෝටල් එක 4-star ප්‍රොපර්ටි එකක්. ලස්සන මෝඩි තියෙනකක ස්කලක් වටපිටාවක් පිටරා තියෙන. එක්කෙනෙක් දැනුම් දෙලා 1500ක් වගේ මුදලක්. ඩබල් රූම් බේසිස් එකේ ෆුල් බෝඩ් මීල් ප්ලෑන් එකකට. ඔයාලට මේ හෝටල් එක බුක් කරගන්න පුළුවන්. මේ කරන් තියෙන පොළොන්නරුවේ සමහර අය ආසයින් අපි ඉතිහාසගත පැතිවල තමුගේ හනිමුන් එක ගත කරන්න. මේ හෝටල් එක තෝරගත්තොත් ඔයාලට ලස්සන ලොකේෂන් එක බලා ගන්න පුළුවන්. හරිම නිෂ්කලංකයි. මේකත් 4-star හෝටල් එකක්. ඔයාලා මේ හෝටල් එකට යන්න කැමති නම් එක්කෙනෙක්ට යන්නේ රුපියල් 6000ක් වගේ මුදලක්. ෆුල් බෝඩ් හම්බ වෙනවා මේ ප්‍රයිස් එකට. මන් දැන් කියන්න යන හෝටල් එකට ගොඩක් අය ආස වෙනවා. හෝටල් සීගිරියේ 4-star හෝටල් එකක්. හෝටල් එකේ ඉඳලම සීගිරිය බලන්න පුළුවන්. හරිම ලස්සන ලොකේෂන් එකක්. සමහර කපල්ස් වල ගර්ල්ස්ලාත් ආසයිනේ ෆොටෝ ගහන්න නම් කියාපු හෝටල්. ඉතින් එක්කෙනෙක්ට යන රුපියල් 6000ක් වගේ තාඩු මුදලක්. ද ෆුල් බෝඩ් හම්බෙනවා ඩබල් රූම් බේසිස් එකල. එහෙනම් මම අද කතා කරේ අතේ තියෙන මුදලට හනිමුන් ගත කරන්න පුළුවන් ලංකාවේ තියෙන හොටෙල්ස් ටිකක් ගැන. අද අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මතකදෝ subscribe කරන්න අමතක කරන්න එපා. අපි ඉක්මනට හම්බෙමු අපේ ඊළඟ වීඩියෝ එකත් එක්ක.